ටෝප් විත් බෝධ ප්‍රසාද් YouTube channel එක සමගයි ඔබ එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ දිනවල කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා මේ සෙම් රෝගාශ්‍රිත රෝග තත්ත්වයන් බොහෝ විට වැඩි වෙලා තියෙනවා සමාජයේ. ඒ වගේම උණ තත්ත්වයන්. ඉතින් මේ සෙම මාස ගණන් සමහර අයට තියෙනවා. හොඳ වෙනවා නැති වෙනවා. ඇත්තටම අපි කල්පනා කළා මේ ගැන අපි සමහර යුසුවා මොකද්ද මේ තත්ත්වය මේ වැසි තත්ත්වය බලපාලා දිනවද මොනවද මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් අපි මේකට හොඳම දේ තමයි අපේ මේ පිළිබඳව වෛද්‍යවරුගේ කරුණු විමසීම. ඉතින් අපි කල්පනා කළා අපි සමග මේ වෙලාව එකතු වෙනවා කේජ් ජගත් කුමාර වෛද්‍යතුමා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් මහත්තයා කියන්න. ඔව් ඇත්තටම මේ වෛද්‍යතුමනි මේ මොකද්ද මේ මේ දිනවල පවතින මේ සෙම තත්ත්වය නැත්තම් මේ උණ තත්ත්වය? ඇත්තටම මේ දිනවල නෙමෙයි සාමාන්‍යයෙන් පරිසරයේ කොහොමත් වෛරස් තියෙනවා. ඒ වෛරස් කාලගුණයත් එක්ක අපේ ඇඟේ උරුතු දීමේ හැකියාවත් එක්ක අපිට දෙහිපත් සිද්ධ වෙනවා. ඒ වෛරස් ඕනෑම කාලෙක පරිසරයේ තියෙනවා. නමුත් වෛරස් වලට හොඳ හිතකර කාලයක් ආවම ඒගොල්ලෝ හරි ඉක්මනට වැඩ කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ හොඳටම හිතකර කාලේ තමයි මේ කාලේ සමහර වෛරස් වලට. දැන් මේ දවස්වල තියෙන ප්‍රතිචාර වෛරස් ඒකට හොඳම දේ තමයි වැඩි කාලේ අස්සත් 2022 ඉඳලා මේ දක්වා මේ වසර දක්වා කාලය තුළට අපිට පැවුම් කාලේ තිබුණේ අපේ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ ඉතාම අඩු කාලයක් හැමදාම වැස්ස තිබ්බා. මේ දිනවල හැමදාම වයින්වා ඔයි මොහොතේ හරි වයින්න බොහෝ විට දැන් වයින්නේ හවස් වල. එතකොට මේ පරිසර තෙතමනයත් එක්ක වෛරස් වල ක්‍රියාකාරීත්වය ගොඩාක් වැඩි වෙනවා. වෛරස් වර්ග ගොඩක් තියෙනවා. ඒ සමහර බොහෝ වෛරස් තියෙන්නේ ශ්වසන පද්ධතියට. මේ සෙම්ප්‍රටිසියා වෛරස් වර්ග තමයි මේ තියෙන්නේ. මේවා ශ්වසන පද්ධතියට තමයි බලපාන්නේ. මේ දිනවල තියෙනවා තවත් වෛරස් වර්ග කීපයක්. ඒවා එකක් තමයි බඩවැලට යන වෛරස් වර්ගිකුත් තියෙනවා. අපි කියනවා එන්ටරෝ වෛරස් කියලා. එන්ටරෝ වෛරස් වර්ගයක් තියෙනවා. ඒ නිසා වමනේ බඩ යෑම එක උණ එන එකක් ඒ අපේ ළමයි ලොකු අය දෙගොල්ලොටම තියෙනවා. ඒකට ඒගොල්ලෝ හිතන්නේ කෑමට වෙලා කියලා වෙලාවට ඒක එහෙම නෙමෙයි. මේ වෛරස් එක තියෙනවා. ඊට අමතරව මේ දවස්වල තියෙනවා සාමාන්‍යයෙන් තියෙන පැපොල වෛරස් දැන් මේ දවස්වල ටිකක් වැඩිපුර තියෙනවා. කම්බුල් ගහ වෛරස් මේ දවස්වල තියෙනවා. දරු අතර ඒවා පැතිරිලා යනවා. ඊට අමතරව තියෙනවා වෛරස් එකක් තියෙනවා අපි දන්නවා මදුරුව කියන ඩෙංගු වෛරස් එක. ඒකත් අපේ දිස්ත්‍රික්කයේ මේ දවස්වල නාගරික ප්‍රදේශවල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ වෛරස් ක්‍රියාකාරීත්වය වැඩි වීමෙන් ණය වෙනවා මිනිස්සු කොහොමද ප්‍රජාව. ඒකම බැලුවොත් ප්‍රජාවේ දුර්වලම අය තමයි දරුවෝ. ඇත්තටම ළමා කාලේ කියන අවුරුදු 12ට අඩු අය එක් මවගේ ගර්භාෂයේ වතුර එකක් මැද ආරක්ෂිතව සිටි දරුවෙකින් අපේ ලෝකෙට හුරු වෙන්න යනවා අවුරුදු 12ක්. අපි ළමා කාලේ කියන්නේ මේ ලෝකෙට හුරු වෙන්න යන කාලය. ඒ කාලෙදී ගොඩක් වෙලාවට පරිසරයේ වතුර ගතිය වැඩි වුණොත් දරුවගේ ඇඟේ වතුර ගතිය වැඩි වෙනවා. ඒකෝර චේතනමේ වැඩි වෙන නිසා එයාට වෛරස් සාමාන්‍යයෙන් වැඩි හිටියොත් වෛරස් 100ක් යනවා ගියොත් නම් ළඩ වෙන්නේ. බබෙකුට වෛරස් 5ක් ගියාම ඇති ළඩ වෙනවා. ඒක නිසා බබාලා ඉක්මනට ළඩ වෙනවා. ඊට අමතරව දරුවෝ මේ දිනවල අපේ ප්‍රදේශයෙන් ගොඩක් වෙලාවට කොළඹ දිස්ත්‍රික්කයේ දෙමව්පිය දරුවෝ සමල යනවා මොන්ටිසෝරිට. එහෙම නැත්නම් ඒක යා සෙන්ටර් වලට. එතකොට එක වයස දරුවෝ ගොඩාක් අවුරුදු 5ට අඩු දරුවෝ බොහොමයක් එකළඟ රැඳෙන නිසා ඒ ළමයින්ට තියෙන මේ වෛරස් විශේෂයෙන්ම ශ්වසන පස්තිය වෛරස් ආහාර මාර්ග පද්ධතිය වෛරස් ඒවා ළඟින් ළඟින් හැසිරීම නිසා ඒ අය ඒ රෝගීන් සහ නිරෝගීන් නිකට අයට හැසිරීමෙන් මේක බොහෝ වෙලා පැතිර යනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල වෛරස් රෝගේ බොහෝම වැඩි වෙලා තියෙනවා දරුවෝ අතරේ. අපි බයටපත් වෙනවා ඇත්තටම මේ ඇස් වලටත් යන වෛරස් එකක් තියෙනවා. ඒ සේරම නිසා දරුවෝ අතරේ යනවා. ඇස් ලෙඩත් මේ දවස්වල තියෙනවද? බොහෝ ඇස් ලෙඩත් මේ දවස්වල තියෙනවා. දරුවෝ අතරෙත් යනවා, වැඩිහිටියෝ අතරෙත් යනවා. වැඩිය කියන්නේ මේ මේ රෝග වෛරස් රෝග ගාකලට වැඩිය කියන්නේ දරුවන්ට හේතුව ඒගොල්ලෝ ඍතු දිනේ කියාව වැඩිහිටියන්ට වඩා ගොඩාක් අඩු නිසා. සහ ඒගොල්ලෝ පරිසරයට හුරු වෙමින් යන නිසා අපි වැඩිහිටියෝ කියන්නේ දැනට හුරු වෙලා තියෙන නිසා ඍතු දීමක් තියෙනවා. ඇත්තම ප්‍රජා වෛද්‍ය ශිස්ත්‍රයේ සෑහෙන අත්දැකීම් තියෙන වෛද්‍යවරයෙක් නිසා මම මේ ප්‍රශ්නේ ඔබෙන් යොමු කරන්නේ. ඇත්තම මේ කුඩා දරුවන් මේ ඔවුන්ගේ මේ ප්‍රතිශක්තිකරණය රඳවා ගන්න මේ යම්කිසි ආහාර වර්ග වලින් ප්‍රතිශක්තිකරණ ඇති කරගන්නේ විශේෂ යමක් දෙමව්පියන්ට මේ වෙලාවේ ඔබට කියන්න පුළුවන්ද? මේ ඇත්තම මම දකින්නවා වෛද්‍යතුමනි, මම දැන් කීපයකට ගියා, මට හම්බුන හැමෝම කියන්නේ මේ උණ තත්ත්වය වෛරස් උණ තාව ළමයට හොඳ වෙන්නේ නැහැ, මේක හොඳ වෙනවා යනවා දවස් ගාණක් අල්ලලා තියෙනවා කියලා.
මේ තත්ත්වයෙන් මිදෙන්න යම් කිසි සම්පූර්ණයෙන් මිදෙන්න බැහැ. නමුත් ආරක්ෂා කිරීමේ මොන හරි කී ක්‍රියාමාර්ගයක් ගත හැකිද අපේ දෙමව්පියන්ට? අපිට පුළුවන් කමක් තියෙනවා. තමන්ගේ දරුවට වෛරස් රෝගයක් වැළඳිලා තියෙනවා නම් ඒ දරුවා නිරෝගී දරුවන් අතරට මුසු වෙන්න යවන්න නැතුව දවස් 3ක් 4ක් අයින් කරලා තබා ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඉතින් ඇත්තටම අර වැරට යන දෙමව්පියන් තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෝ දැන් අපේ මේ නාගරික පැත්තට ඉන්නේ ගොඩක් වෙලාවට වෙද්දී දෙමව්පියෝ දෙන්නයි දරුවෝ විතරයි මේ වැඩිහිටියෝ ගොඩක් වෙලාවට නෑ. න්‍යෂ්ටික පවුලක් කියලා අපි ඒකට කියන්නේ. ඒකට ඒගොල්ලොන්ට දරුවෝ දාලා යන්න වෙන්නේ ඩේකයා සෙන්ටර් හෝ මොන්ටිසෝරි හෝ වගේ තැන්වලට තමයි. ඉතින් ඒ තැන්වලට දාලා ගිය යන එක ලෙඩ වෙලා තියෙන දරුවෙක් නම් අම්මා හරි තාත්තා හරි චූටි නිවාඩුවක් අරගෙන පුළුවන් නම් දරුවත් එක්ක වෙන් වෙලා ඉන්න අනිත් දරුවෝ බේර ගන්න පුළුවන්. විශේෂයෙන් පාසල් දරුවොත් එහෙම තමයි. ඒකම තව ක්‍රමයක් තියෙනවා. අපේ දරුවන්ට හරියට කෑම ටික අපි දෙන්න ඕනේ. කෑම මොකක් ගොඩාක් දරුවෝ දරුවෝ විතරක් නෙමෙයි අද වැඩිහිටියෝ තරුණයෝ හැමදේම උදේට මොනවාවත් කන්නේ නැතුව තමයි හුවන්නේ. එතකොට වෘත්ති දීමේ හැකියාව වැඩි අඩු වෙනවා. මොකද රෑ 12 තිස්සේ නිදාගෙන අවදි වුණාම ආහාරයක් වැටෙන්න ඕනේ. උදේ ආහාරය තමයි හොඳට වැටෙන්න ඕනේ. නමුත් අපි ඒක ගන්නෙ නැහැ. ඉතින් එතකොට වෘත්ති දීමේ හැකියාව සෑහෙන අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ දරුවන්ට රෝග බෝ වෙන්නේ කියලා අද උදේ ආහාරය හරියට කන්න දෙන්න ඕනේ. ආහාර කීයට මේ පොදුවේ කියලා නැත්නම් ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර ගන්න ඕනද? එහෙමද අපි කියන්න ඕන? ඔව් මෙහෙම ප්‍රධාන වශයෙන් ආහාර කියලා මම කියනවා. ඒකෙදි අපි ඇත්තටම ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා කියන්නේ අපේ ලේ හැදෙන ආහාර වෙනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන කියාවෙන්නේ ලේ වලින්. ලේ හැදෙන ආහාර කියන්නේ ගොඩාක් වෙලාවටම ප්‍රෝටීන් ආහාර. ඒ කියන්නේ සත්ව කොටස් ඉන්න ආහාර. ඉතින් මස් මාළු වගේ දේවල් තමයි වැඩිතර. ඒ වගේ දේවල් ගොඩක් දරුවන්ට ගොඩාරියක්ම හොඳයි. ඒව ලබා දෙනවා. කැඩි රස જાති දෙනවට වඩා. ඉතින් පළතුරු ඒ වගේම අලුත් පළතුරු තැඹිලා කුණු වෙච්ච පළතුරු නෙමෙයි. අලුත් පළතුරු. ඒ විශේෂයෙන් දරුවන්ට ලබා දෙනවා හොඳයි. හැබැයි දෙමව්පිය කියන දේ තමයි දරුවෝ පළතුරු කන්නේ නැහැ කියන එක. දරුවෝ පළතුරු කන්නේ නැත්තේ නෑ. දරුවෝ පළතුරු කනවා කන විදියට දුන්නොත්. අපේ දරුවෝ දැන් අලුත් දරුවෝ අපේ කාලේ වගේ නෙමෙයි. ඕගොල්ලෝ අපි කාලේ කෙලින්ම අඹ ගෙඩිය කටින් කෑවා. දස්ලබ ගෙඩිය කටින් කඩන් කෑවා. නමුත් දැන් දරුවෝ එහෙම නෑ. දැන් දරුවන්ට උරු වෙලා තියෙන්නේ අපි පොඩි පිස්සස් වලට කඩලා අපි දෙන්න ඕන පොඩි ගෑරුප්පුවක් එක. එතකොට ඒ දරුවා කනෝ පාඩම් කරන ගමන් උනක් කනෝ. ඒ පිළිවෙල ඒ දරුවන්ට ඒක කන්න පුළුවන් විදිහට දෙන්න ඕන. එතකොට පළතුරු ගන්න පළතුරු ගොඩක් හොඳයි. මොකද උන්ට විශේෂයෙන්ම අලුත් පළතුරු. ඒක නිසා අපි ඒකට පිටරට පළතුරු අවශ්‍ය නැහැ. අපේ රටේ තියෙන පළතුරු හොඳම හොඳයි. ගොඩක් හොඳ පළතුරු තමයි බෙලුම්. ඉතින් බෙලුම් අපේ රටේ දැන් දැවෙයි දකින්නත් නැති ඒ වගේ යනවා. බෙලුම් වගේ දේවල් ගොඩක් හරියන්න හොඳයි. එතකොට ගොඩම් වගේ දේවල් ගොඩක් හොඳයි. නාරම් වගේ දේවල් ගොඩක් හොඳයි. ලෙමන් හොඳයි. ඊළඟට ඒ වගේ දේවල් දෙනවා නම් දරුවන්ට ගොඩක් හොඳයි. ඒකටම අපි අර කිරිපිටි බොන්න යනවට වඩා අපේ දරුවන්ට මොනවා හරි අපි දන්නවා හොඳ හොඳ බෙහෙත් ඖෂධ තියෙන බීම වර්ග තියෙනවා. ඉරමුසු තියෙනවා, නවරා තියෙනවා. ඒ වගේ දේවලුත් විතින් විත දෙනව නම් හොඳයි. කොත්මල්ලි තියෙනවා. අපේ අම්මලේ කාලේ වදුනේ. මේවයි ආහාර ආහාරවලින් එන්නේ. තව මතයක් තියෙන වයිස් දුන්නේ දැන් මේ අපිට මේ ෆ්‍රෙෂ් මිල්ක් කියන්නේ මේ කඩෙන් ගන්න එක ෆුඩ් සිටි එකෙන් ගන්න ෆ්‍රෙෂ් මිල්ක් නෙමෙයි. අපිට අර පෙරදා තිබුණු ෆ්‍රෙෂ් මිල්ක් සමහර වෙලාවට දැන් ගන්න සමහර අයට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ගෙදරක දෝන කිරි මේ කිරි වල මේ එල කිරි වල බොහෝය මතයක් යොමු කරනවා මේක සෙම ගතිය වැඩි කියලා. දරුවන්ට සෙම රෝග වලට ගොදුරු වෙනවා කියලා ඉක්මනට. මොකද්ද මේක සත්‍යතාවය? ඔව් ඇත්තටම මේක කිරි වල විතරක් නෙවෙයි සෙම වැඩි වෙන කරුණු හතරක් තියෙනවා. ඒක අපි හරියට මතක තියාගන්න. මේ හතරෙන් ඇරෙන්න වෙනේමයි වැඩි වෙන්නේ නැහැ. මොනවද හතර? සීතල දෙයක් වුණොත් සීතල, ඒ කියන්නේ තෙමුණොත්, පුළුවතර දිවුවොත්, ඉන්නට අහුනොත් ඒක සීතල වෙනවා. සීතල ගුලන් වැදුනොත් අපිට සෙම හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සීතල දේවල්. එහෙම නැත්නම් අපි සීතල දේවල් ආහාරයට ගත්තොත් අයිස්ක්‍රීම්, කූල් වතුර, කූල් බීම අපි ගත්තොත් ඒක ඒකේ කූල් එක නිසා අපිට සෙම ගැටියක් වගේ හැදෙන්න පුළුවන්. ඒ වගේම අපි බලන්න ඕනේ දූවිලි ඖෂධ ගත්තොත්. දූවිලි ඖෂධ ගත්තොත් ඒ දූවිල්ල නිසා සෙම ගැටියක් හැදෙන්න පුළුවන්. ඊට අමතරව මොකක්ද වගේ ඒක වෛරස් කරන වෙනත් ස්ට්‍රෙප්ටෝ එන්ටෝසියා රෝගියෙක් ළඟට ගියොත් එන දරුවෙක් ඒ කියන කෙනෙක් ළඟට ගියොත් ඔන්න ඔය හතරෙන් ඇරෙන්න වෛරස් එන්ටර්සිසියා වෛරස් වගේ එකක් අපිට හැදෙන්නේ සෙම හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට සෙම හැල්ල ඇතුලේ සෙම පිළිලා තියෙන්නේ නැහැ වතුර ටැංකියල වතුර තිබිලා නැහෙන් එනවා වගේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා පාපේ හැල්ල ඇතුලේ සෙම පුරවගෙන එළියට එයි කියලා. එහෙම එන්නේ එකක් නැහැ. සෙම තියා වතුර වතුර බින්දු දෙකක් සෙම හැල්ලට ගියොත් අපිට කැස්ස එනවා. ඒ නිසා සෙම තියෙන්නේ කියන්නේ සෙම හැල්ලේ. එතකොට ඒක ඒක රියැක්ෂන් එකක්. එතකොට වෙන ආහාර වලින් එහෙම එන්නේ නැහැ. කවුරු හරි හිතනවා නම් බිත්තර වලින්, ඇඹුල් කෙසෙල් වලින්, මණ්ඩක්ක වලින්,
ඒවා ලිස්සන නිසා විතර සෙම වගේ නිසා එහෙම සෙම හැදෙනවා කියලා උතර කාලේ මේකෝ එහෙම වෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මකව වැරදි. කාට හරි ඇලර්ජි එකක් තියෙනවනේ යම් කිසි ආහාරයකට ඒක වෙනම කතාවක්. එතකොට ඇලර්ජි එක නොගෙන ඉන්න ඕනේ. ඒක ඉස්සෝ වෙන්න පුළුවන්, අම්මාසි වෙන්න පුළුවන්. චෙකේල් ගිරියක් වෙන්න පුළුවන් මොන හරි ඒ දෙයක් ඇලර්ජි කෙනෙකුට ඒක වෙනම කතාවක් පොදුවේ. එලකිරි වලට ඕ එහෙමට එන්නේ නැහැ සෙම. එලකිරි ගත්තා එලකිරි ගත්තා ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ගන්න පුළුවන්. කිරි හොඳ ආහාරයක්. ඇත්තම වෛද්‍යන්නේ අපේ මේ සමාජයේ බොහෝ විට මේ මිත්‍යා මතවලින් මිනිසුන්ගේ ඔළුව පුරවගෙන තියෙන දැන් ඔබතුමා ඇත්තම හරියටම පැහැදිලි කළා මේ සෙම හැදෙන්නේ කොහොමද කියලා. මම අපේ වැඩිහිටියෝ මේ தත්ත්වය වඩා වඩා තේරුම් ගත යුතුයි මේ தත්ත්වය මිදෙන්න. මේ හොඳයි අවසාන වශයෙන් අපි ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල මොහොතේ ඔබතුමා දැන් මේ වෙලාවේ පොඩක් තව අඩුවක් කියනවා කියන්න නැත්තම් මදි. මොකද දැන් සෙන්ප්‍රිසිසියා එක උණයිවිල තියෙනවනම් මේක සෙන්ප්‍රිසිසියා වෛරස් උනේ කියලා නිකන් ඉන්නේ නැතුව මේක ඇස්සේ ඩෙන්ගු වෙනවා වැස්ස නිසා. ඒක නිකන් නිකන්ම මැරෙන්න පේන නිසා කාගේ හරි දරුවෙකුට සෙන්ප්‍රිසිසියා එක්කම උණ තියෙනවනම් ඒක වෙනදට වඩා රට දැනෙනවනම් අපි කරන්න ඕන අනිවාර්යයෙන්ම ඩෙන්ගු වලට චෙක් කර ගන්න ඕනේ කියන එක හිතයට තියා ගන්න ඕනේ හැමෝම. නැත්තම් සෙන්ප්‍රිසිසියා වෛරස් එක කියලා මේ මම කියන කතාව අහන් හිටියොත් දෙනකෝ දෙන්න පුළුවන් උණ හැදෙන එක ඔක්කොම සෙන්ප්‍රිසිසියා වෛරසේ ළමයට බැලුවම සෙමක් තියෙනවා. නමුත් ඒකත් එක්ක ඩෙන්ගු තියෙන්න පුළුවන්. අපිට හැමතිස්සෙම රෝග දෙකක් එකට හැදෙන්න පුළුවන්කම තියෙන නිසා අපි හැමතිස්සෙම ඉන්න ප්‍රදේශයේ වැඩිපුර තියෙන දේ ගැන අවධානයෙන් ඉන්න මේ දවස් ඩෙන්ගු වැඩිපුර තියෙන ඩෙන්ගු සාමාන්‍යයෙන් දවස් දෙකකට පස්සේ නේද අපි මේ ලේ පරීක්ෂාවක් කරන්නේ. ඔව් ඒ වගේ පැය 48කට මෙහා පැත්තෙන් අපිට පැය 24කට පස්සේ 48 වෙනි පැය වගේ කිට්ටු වෙද්දි අපිට පුළුවන් ඒක කරගන්න. හොඳයි. එහෙමනම් ඔබතුමාට බොහොම ස්තුතියි පවතින කාලීන තත්වයන් අලලා මේ තොරතුරු අප වෙත ඉදිරිපත් කළාට කාර්යබහුල මොහොතක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි.